ಪರಿಸರೆಯ ಪಾಂತಿಯೇ. ಬಂಟಿ, ಅದು ದೇಂ ಪಂತಿಟ ಅವಿಲ್ಲ ನಲಾವಪ್ಪಿ ಮಿನುವ. ಬಂಟಿ ದನ್ನವಾದ ನಲಾವೆ ಕೊಮ್ದ ಶಬ್ದ ಏನ್ನೆ ಕಿಯಲ ದನ್ನವಾ ಕೊಮದು ನಲಾವಪ್ಪಿ ಅರಗೇನ ಮುಗದ ಕರಾನೆ ಆ ಕಟ ಎತ್ತುಡ ದಾಗೇನ ಅಪಿ ಕಟಿಂ ಆ ಹುಲಂ ಪಿಮಿನುವ. ಬಂಟಿ ದನ್ನವಾದ ನಲಾವೆಂ ವಿತರನ್ ನೆಮೇ ಅಪೇ ಪುಂಚಿ ಪುತಾಲ ದೂಲ ದನ್ನವಾ विविध संगीत उपकरण दिए नवा अपे कटिंग पीमने हुलांग मलिंग विविध लसन संगीत नाद अपीट हदागन्न पुलुआ अपिया दिगन गन्ने ए वगे देवल इति माय पुंची द्वे पुते सीलुम दिनाट आई बोवा तेंग वाला देखकने मम पांति रेद्दी अपे बांटी नलावा पीमिनवा मम ए वगे में किउवा अपीट विविध मेवागे उपकरण युदागेन කටින් පිඹලා හුලං වලින් විවිධ ශබ්ද නිපදවා ගන්න පුළුවන්. අපි අද ඉගෙන ගන්නේ ඒ විදියට අපි කොහොමද සුළඟ යොදාගෙන විවිධ ශබ්ද නිපදවා ගන්න කියලා. හරි මම පුංචි දෙවි පුතේ මම ඔයාලට කිව්වනේ අපේ බන්ටි මතකයිනේ නලාවක් පිඹ පිඹා හිටියා. ඒ වගේම තමයි පුතේ මම ඔයාලට කිව්වා අපිට පුළුවන් සංගීත උපකරණ තියෙනවා ඒවට කටින් පිඹලා විවිධ ශබ්ද නිකුත් කරගන්න පුළුවන්. පුංචි ඔයාලා බලන්නකෝ පුතේ මෙන්න මේ වගේ උපකරණ ඔයා දැකලා තියෙනවද කියලා. බන්ටි මේ මොකද්ද? ආ මේ තියෙන්නේ බටනලාව. පුංචි පැටව උනම් දැකලා ඇති. මෙන්න මෙතෙන්ට අපි කට තියාගෙන අනිත් පැත්තේ තියෙන සිදුරු හයට අපි ඇඟිලි වලින් තමයි මේ ශබ්දේ නිකුත් කරන්න අපි පටන් ගන්නෙ. අපි කටින් පිඹිද්දී මේ ඇඟිලි පුතේ එහාට මෙහාට කරද්දී ශබ්දේ නිකුත් වෙනවා. පුංචි ඔයාලා දෙකලත් ඇති අහලත් ඇති. මේ බලන්නකෝ තව උපකරණය. මේ තියෙන්නේ ආ ට්‍රම්පට් එක. මේකටත් අපි කරන්නේ කටින් තමයි शब्दे निकुत करगन्न मेकनां हैबै अपे रटे संगीत भाण्डयक् नेमे मेकट अपि कियन्ने बटहिर संगीत भाण्डयक् कियला ए कियन्ने विनत् रटकिन् अपे रटट लबुनु एक मेक मोकद्द मे तियेन्नेत् पुते अपे रटट पिट रटिन् आपु बटहिर संगीत भाण्डयक् मेकटत् अपि मेन्न मेतेन्ट कटिन् पिंबला तमयि शब्द निकुत् करगन्ने මේකනම් දැකලා ඇති පුංචි දුවල පුතාලා ළඟත් ඇති මේ සංගීත උපකරණය. මොකද්ද මේ? මෙලෝඩිකාව. මෙන්න මෙතෙන්ට අපි විසිල්ලක වගේ කටින් පිඹලා තමයි මේ තියෙන කීපෑඩ් වලට අපි ඔබලා ඉවර වෙලා ශබ්ද නිකුත් කරගන්නේ. ඔන්න දැන් පුංචි දුවේ පුතේ, ඔයාලා දැක්කා අපි කටින් හුලම් පිඹලා සංගීත භාණ්ඩ වලින් शब्द निकूत कर बांटी दंड नलाव कि शब्द निकूत कले मेन्न मे वगे बेलुमक अरगेन एक कटिम पिंबला अपिट पुलुवा विविध शब्द निकूत कर आपे पुंजी दोल पुता दंड उन्न बला දැන් මම මෙන්න බැලුම පුඹ ගත්තා. මෙන්න මේකේ අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ කට පොඩ ඈඩ් කරලා බලන්නකෝ. දැක්කද? වෙන කොහෙන්වත් ශබ්දයක් ආවේ නැහැ. මේ බැලුමේ කට පුතේ අපිට ඕන ඕන විදියට මෙහෙම කළාම අපිට විද ශබ්ද නිකුත් කරගන්න බලා මේ බලන්න. වන්ටි ඩත් අරිනා. මේ बांटी तिलना इन्न बांटिया बाल लोया पुलवंदे आ बांटी हुलांटी के आयु आउकम बांटी अपिटे पुलवंग वैविध्य टे बैलुमा पुब्बला इवरेला
බැලුමේ කට ඇදලා ශබ්ද නිකුත් කරගන්න පුළුවා. එනම්මයි පුංචි පුතේ දුවේ අපි ලස්සන ගීතයක් අහලෙමුකෝ. අපි ලස්සන සින්දුවක් කියුවා. ඒකෙන් කියුනේ අපිට සුළඟෙන් විවිධ ශබ්ද නිකුත් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපේ අවට පරිසරය ගැනයි. ඉතින් මම රත්තරන් පුතේ දුවේ අපේ බන්ටි උදේම ඇවිල්ලා නලාවක් පිම්බා. දන්නවද බන්ටි? මේ අපේ පුංචි පැටව ටික නලාවක් නැහැ කියලා ගොඩක් දුක් වුණාලු. දැන් මම මේ කියලා දෙන්න හදන්නේ පුංචි දුවේ පුතේ ඉක්මනට බීම පටයක් හොයාගන්නකෝ. ඔයාට පුළුවන් ඉක්මනින්ම නලාවක් හදාගන්න. මං එක කියලා දෙනවා. ඕනේ වෙන්නේ බන්ටි ඔයත් එන්නකෝ ළඟට. මං ඔයාටත් කියලා දෙනවා. ගෙදර ගිහිල්ලා මල්ලිටත් හදලා දෙන්න පුළුවන් ඔයාට. පුංචි දුවේ පුතේ මට ඕනේ වෙන්නේ මේ වගේ බීම බට කෑල්ලකුයි කතුරුකුයි විතරමයි. ඔන්න බලන්න. මේ බීම් බටේ දිග වුණාට අපි මේ බීම් බටෙන් කුඩා කොටසක් කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ බීම බටේ අපි මේ විදිහට කපා ගන්න ඕනේ. මේ බලන්නකෝ. උලක් තියෙන විදිහට අපි කෙලවර කපා ගන්නවා. පේනවද? මෙන්න මේ විදියට උල අපි හදාගන්නේ. හැබැයි මේක දැන් ඔන්න පිමින්නකෝ බලන්න. පන්ටි දිනා ගියා. සද්දය ආවේ නැහැ. අපිට එතකොට කරන්න පුළුවන් පුතේ මෙන්න මේ කටගාවෙන් චුට්ටක් අපි තද කරන්න ඕනේ බීම් බටි. ඔන්න බලන්නකෝ. මම මේක දැන් පන්ටිට දෙනවා. බන්ටි ඔයා පිමින්නකෝ මං එතකන් තව එකක් හදන්න. දැක්කද අපි ඔන්න බන්ටි නම් පිමිනවා. දැක්කද බන්ටි? මමත් ඇදුවා එක. පුංචි දුවේ පුතේ ඔන්න බන්ටි මමයි පිමින්න හදන්නේ. ඔයත් හදාගත්ත එක පිමින්න බලන්න. මුලින්ම බන්ටි පිමින්න. බන්ටි කැරකිලත් පෙන්නනවා. ඔන් බලන්නකො. බන්ටිට හිනත් ගියා. දැන් පුංචි දුවේ පුතේ ඔයාලත් කරන්න බලන්න. හොඳයි. අපිට පුළුවන් ඔන්න ගෙදෙද්දි නලාවක් නැහැ කියලා අපේ අම්මට කෑගාලා ඉල්ලන්න ඕනෙත් නැහැ. බීම් බටයක් හොයාගත්තා. කතුරෙන් කැපුවා. චුට්ටම් මේ කටගාවින් පොඩ්ඩක් අද කළා. ඊට පස්සේ පිම්බා. එහෙනම් ඔන්න ඉක්මන්ටම නලාවක් හදාගන්න විදිය මං කියලා දුන්නා. අපිට පුළුවන් පුතේ ගොක්කොලවලනොත් මේ විදිහට නලා හදාගන්න. ඉතින් පුංචි දුවේ පුතේ අපි මේ අද ඉගෙන ගත්තේ සුළඟ යොදාගෙන අපිට විවිධ ශබ්ද නිකුත් කරන්න පුළුවන් කියලා. දැන් ඔයාලත් නලාවක් හදලා අපිටත් කියන්න ඕනේ.
ඔන්න පුංචි දුවේ පුතේ අපි අපේ අවට පරිසරයේ සිදුවෙන වෙනස්කම් ඉගෙනගෙන ඉවරයි දැන් අපි මතක් කරන්න හදන්නේ අපි මොනවද මේ පාඩමේදී ඉගෙන ගත්තේ කියලා බන්ටි ඔයාත් මතක් කරන්න ඕනේ අපි මුලින්ම ඉගෙන ගත්තේ අවට පරිසරයේ සිදුවෙන වෙනස්කම් වලින් මොකද්ද මුලින්ම කල්පනා කරන්න බලන්න මුලින්ම අපි ඉගෙන ගත්තේ සුළඟ ගැන සුළඟෙන් තියෙන ප්‍රයෝජන මොනවද ඊට පස්සේ සුළඟ නිසා අපිට සිදුවෙන අනතුරු මොනවද කියලාත් ඉගෙන ගත්තා අපි ලස්සන සරුංගලයක් හැදුවා මතකයිද ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ මොකද්ද වැස්ස ගැන තමයි අපි ඊළඟට ඉගෙන ගත්තේ මතකයිනේ වැස්ස හින්දා වැස්සෙන් පස්සේ අවට පරිසරයේ සිදුවෙන දේවල් මොනවද කියලා අපි දැනගත්තානේ ඊට අමතරව වැස්ස හින්දා අපේ පරිසරයේ පස සෝදාගෙන යාම වළක්වන්න අපි ඒ ක්‍රමත් ඉගෙන ගත්තා වැස්සෙන් සුළඟෙන් ආරක්ෂා වෙන්නේ ඒවයින් සිදුවන අනතුරු වලින් අපි කල් තියාම ආරක්ෂා වෙන්න කරන්න ඕනේ මොනවද කියලාත් ඉගෙන ගත්තා බන්ටිට මතකද අපි සුළඟ යොදාගෙන බැලුමක් යවලා බැලුවා අපි අද ඉගෙන ගත්තා කොහොමද මොකද්ද බන්ටි බිම්බලා පෙන්වන්න චුට්ටක් බීම් බටේකින් නලාවක් අදාගන්නෙත් කොහොමද කියලා ඉගෙන ගත්තා එහෙනම් මයි පුංචි දුවේ පුතේ අපි දැන් දන්නවා අවට පරිසරයේ සිදුවෙන්න වෙනස්කම් මොනවද අපිට පුළුවන් ගෙදරදී සෙල්ලම් භාණ්ඩ සරුංගල් මේ වගේ නලාවක් හදාගන්න ලේසියෙන් ක්‍රම ඔක්කොම දැන් අපි දන්නවා ඉතින් මයි පුංචි දුවේ පුතේ අපිට ඊළඟට තවත් අලුත් පාඩමක් තියෙනවා අපි ඒ පාඩමෙන් නැවත හමු වෙමු එතකන් මගේ පුංචි පුතාලා දුවලා සියලුම දෙනාට ආයිබෝවන්